විශේෂයෙන්ම ආගමික දර්ශනයක් තුළ සැම විටම පෙන්නුම් කරන්නේ යහපත් සමාජයක් ගොඩනගමින් යහපත් මිනිසුන් විදිහට ලෝකේ ජීවත් වීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම තමයි. ඒ තුළ අපි දන්නවා සැම විටම ඉස්ලාම් බැතිමතුන් විදිහට තමුන්නාංශලා අපේ රට තුළ වගේම මුළු ලෝකේම වෙසෙන ඉස්ලාමීන් ජනතාව මුස්ලිම් ජනතාව මේ උතුම් අවස්ථාව ඉස්තාර රුලෙල රාමසන් උත්සවය ඉතාමත්ම උසස් ලෙස කටයුතු කරමින් තමන්ගේ උපවාස කාලය තුළ මුළු ලෝකයේ සියලු දෙනාටම විශාල ආදර්ශයක් දෙනු ලබනවා. ඒ ආදර්ශය දීම තුළ ප්‍රධාන වශයෙන්ම කුසගින්න බඩගින්න කියන එක ලොකු කුඩා දුප්පත් පොහොසත් සෑම තරාතිරමකම කෙනෙක් සඳහා එක වගේම බලපාන සෑම කෙනෙකුටම එක වගේ දැනෙන දෙයක් කියන එක විශේෂයෙන්ම මේ උපවාස කාල සීමාව තුළ තමුන්නාංශලා පෙන්නුම් කරනු ලබනවා. ඒ නිසා මේ උතුම් අවස්ථාව ප්‍රධාන වශයෙන්ම ඉස්ලාම් බැතිමතුන් වශයෙන් තමුන්නාංශලාට මම මේ ඓතිහාසික ජනාධිපති මන්දිරයට ආරාධනා කළේ මේ ඉෆ්තාර් උළෙල සඳහා තමුන්නාංශලා අපි සියලු දෙනාම එක් වෙලා ශ්‍රී ලංකා රජය විදියට ඉස්ලාමීය බැතිමතුන්ට මේ රටේ මුස්ලිම් ජනතාවට වගේම ලෝකවාසී මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකා රජයේ ආශිර්වාදය සහ ගෞරවය උද කිරීම සඳහායි. ඒ නිසා අපි සෑම විටම අපේ රට වශයෙන් ගත් විට බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික මේ සියලුම ආගම්වල ජනතාව සිංහල දමිළ මුස්ලිම් සියලු ජන කොටස් මේ රට තුළ ඉතාමත්ම සමගියෙන් ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් ඉතාම විශ්වාසී යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. එයිදී ප්‍රධාන වශයෙන්ම ඉස්ලාම් බැතිමතුන් විදියට මේ රාමසන් උළෙල තුළ ඉෆ්තාර් උළෙල තුළ ජාතික සංහිඳියාව සඳහාත් ඔබ සියලු දෙනාගේ මේ තිබෙන කැපවීම ඉතාමත්ම අගය කරමින් අපේ රට සාමකාමී රටක් විදියට සමෘද්ධිමත් රටක් විදියට මේ රටේ සිටින සියලු ජන කොටස් ඉතාම සුහදතාවයෙන් මිත්‍රශීලී භාවයෙන් විශ්වාසයෙන් කටයුතු කරන ජාතික පුළුල් සමගියක් ඇති රටක් විදියට ගොඩනැගීමට මේ ඉෆ්තාර් උළෙලේදී රාමසන් උළෙලේදී අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගෙන කටයුතු කරමුයි කියන ගෞරවණීය ඉල්ලීම ඉල්ලා සිටිමින් ඔබ සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා. මගේ ආරාධනය පරිදි මේ වැදගත් උතුම් අවස්ථාවට සහභාගී වීම පිළිබඳව ඔබ සියලු දෙනාට ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්.